www.srilankala.com වෙතින්. ටිජන් ටෙස්ට් එක මල්ලගෙන කෑ ගහනවට වඩා මම දකිනවා අද කට්ටිය ගුරු කැඩෙනකන් කෑ ගැහුවා. මෙතනින් එහාට ගෞරව අමාත්‍ය සුමිත් මෙතන ඉන්න නිසා මෙතනින් එහාට තමුන්නාසලාගේ රජයට පැවරලා තියෙන විශාල වාකියම තමයි වැක්සින් එක. කොවිඩ් වැක්සින් එක කලට වෙලාවට අවශ්‍ය පරිදි ලබා දීම. දැන් මුළු ලෝකෙම ඒකට සූදානම් වෙනවා මේ වෙලාවේ. දැන් ගරු අමාත්‍යතුමී අපිට දැනගන්න ලැබිලා තියෙනවා රටේ ජනගහණයෙන් 20%කට වැක්සින් එක හම්බ වෙනවා කියලා. 20%ක් කියන්නේ පළවෙනි වැක්සින් එක දෙන්න වෙනවා 144කට. මේ වැක්සින් එක ෂොට් දෙකකින් දෙන්න දෙපාරකට. පළවෙනි එක දීලා ඊට පස්සේ දින 20කට පස්සේ ආයි දෙවෙනි එක දෙන්න ඕනේ. එතකොට අපිට උපරිම කාර්යක්ෂමභාවයෙන් මේක කරනවා නම් අඩු ගානේ මේ 144ට පළවෙනි දින 20ේදී දී ගන්න පුළුවන් නම් එතකොට ඊළඟ ෂොට් එක අපිට කවදා හම්බ වෙනවද කියලා අපි දන්නේ නැහැ. නමුත් දෙන්න පුළුවන් වෙනවා නම් අපිට දිනකට 220,000ක් වැක්සින් දෙන්න වෙනවා. ඒ වුණත් මේ හම්බ වෙන සම්පූර්ණ ප්‍රමාණය අපිට දින 20කදී ඉවර කර ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබතුමී මේ වැක්සින් එක දීම ඒකට ක්‍රමවේදයක් දැන්ටව තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. මම වෙන ගමනක් උත්සාහ කරා මගේ හිතවතා සෞඛ්‍යවන්ත ශ්‍රේලකන්තුමාට කතා කරන්න. මට අල්ල ගන්න බැරි වුණා. අඩු ගානේ ස්ථාන 1000කට එකපාරක දෙන්න පුළුවන් නා. ස්ථාන 1000ක දෙන්න පුළුවන්. එහේ කියාව තියෙනවද නැද්ද මම දන්නේ නැහැ. මේක විශාල ප්‍රශ්නයක් හින්දා එහෙම වුණොත් දවසකට එක තැනක 220 දෙනෙකුට දෙන්න පුළුවන්. පළවෙනි දවස් 21. ඊට පස්සේ දෙවෙනි ෂොට් එක පටන් ගන්න ඕනේ ඒ කට්ටියට. එතකොට දෙවෙනි දවස් ඒ 21න් පස්සේ එන කණ්ඩායම් තව 4ක් ඉතුරු වෙනවා. අපි මේ පහෙන් එකකට හඳ දෙන්නේ. ඒ කණ්ඩායම් වලට දවසකට 440 ගානේ දෙන්න වෙනවා. එතකොට මම හිතනවා මට තියෙන පරිපාලනය ගැන අවබෝධය අනුව අඩු ගානේ 10 දෙනෙක්ගෙන්වත් සමන්විත කණ්ඩායමක් සෞඛ්‍ය සේවකයින් 4-5 දෙනෙකුත් තව කුලීකරුවන් බෑග් උස්සන්න පෙට්ටි උස්සන්න ඒ සියලු දෙනාම තව 4 දෙනෙකුත් එක කණ්ඩායමක ඉන්න වෙයි. එතකොට 10,000 පළක මේක කරන්න වෙනවා. මම සාමාන්‍ය මගේ උඩුවට සැලැස්මක් කියන්නේ. මේ වැක්සින් එක විශේෂයෙන් මේගොල්ලෝ කියලා තියෙනවා රින අංශක 80ක සෙන්සියස් රින අංශක 80ක තියෙන්න ඕනේ කියලා. එතකොට ඒ පහසුකම ඇමරිකාව වගේ රටවල් වලට පවා ප්‍රශ්නයක් කියලා තියෙන සමහර තැන්වල. අර වර්ජින් අයිලන්ඩ්ස් වල ඒගොල්ලෝ කියනවා ඒ පහසුකමට ෆ්‍රීසර් එහෙම නැහැ ඒගොල්ලන්ට කියලා. ඊට අමතරව මේ වැක්සින් එක ආරක්ෂා කර ගැනීම. ඇමරිකාව වගේ රටවලුත් අද වෙනකොට මේ වැක්සින් එක ගබඩා කිරීම සහ ආරක්ෂා කිරීම ගැන විශාල ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා. විශාල ප්‍රමුඛත්වයක්. ඒගොල්ලෝ සාමාන්‍ය සබා ධර්මයෙන් තියෙන ආබාධ ටෝනේඩෝ වගේවා වෙනත් ඇර්ත්ක්වේක් ඒ වගේන් ආරක්ෂා කරගන්න හැටි පවා සැලසුම් කළා. ඒත් අපිට මේ ඔක්කොටම ප්‍රමුඛත්වය දෙන්න වෙනවා. දැන් මම දන්නවා අපේ පැත්තේ සමහර උඟක් කියලා මේ හමුදා මේකට ගාව ගන්නට කැමති නැහැ. සමහරව හමුදාවට ඇලර්ජික්. අඩි පහක් උස නැත්නම් හමුදාවට එන්න බෑනේ. නමුත් දැන් ඇමරිකාවේ සැලැස්ම මැයි මාසේ ආරම්භ කරලා තියෙන ට්‍රම්ප්. ඒක දාලා තියෙනවා ෆෝස්ට්‍රා ජෙනරල් කෙනෙක්. මගේ කාලේ අවසන්. එයාගේ නම ගස්පර්නා කියලා. එයා තමයි සම්පූර්ණ මෙහෙයුම් බාර වෙ ඉන්නේ මේ වැක්සින් එක දෙන එක. අපිට හොඳ සීනියක් දකින්න පුළුවන් දින 120කින් මේක ඉවර වෙන්න පුළුවන් නා. නමුත් අපිට පේනවා මේ අවශ්‍යතාවය විශාල ප්‍රමාණය නිසා එවැනි කාල සීමාවකට යන්න පුළුවන්ද බැරිද කියන එක ප්‍රශ්නයක්. කොහොමුණත් මම හිතන අපේ යුතුකමක් අපේ ජනතාව වෙනුවෙන් ඒකට නම් මම හිතන්නේ ඕන කෙනෙකුට සහයෝගය දෙන්න පුළුවන් කාර්ය සාධක බලකායක් හදනවා නම් ඕන කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් අපටත් මෙහෙයුම් කළා පළපුරුද්ද තියෙනවා අපි ඇවිල්ලා වාඩි වෙන්න කැමති නැහැ නමුත් අදහස් දෙන්න පුළුවන් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ඔබතුමීට අඩු ගානේ හම්බෙන පහෙන් එක දින 20කින් ඉවර කර ගන්න පුළුවන් ක්‍රමයක් ඔබතුමාගේ කාලය අවසන්යි කරමතුමා අවසන් කරන්න වෙලාවට එවන ක්‍රමයක් තිබුණොත් දින 120කින් 126කින් මේක ඉවර වෙනවා කියන හීනේ අපිට දකින්න පුළුවන් නම් මම හිතනවා ඇන්ටිජෙන් ගැන කතා කර අපිට මෙතන ගහ ගන්න ඕනෙත් නැහැ මේ වැඩි කරුමත් හමුදා සම්බන්ධ වේවි ව්‍යාපාරික සම්බන්ධ වේවි පරිපාලන ක්ෂේත්‍රයේ හුඟක් කට්ටිය සම්බන්ධ වෙන්න වෙනවා මේ ඇමරිකාවේ දැනටමත් එහෙමයි යන්නේ ඒක නිසා සියලුම දෙනා සම්බන්ධ වෙලා කරන විශාල කාර්යභාරයකට ඔබතුමීට ආරම්භය දෙන්න වෙනවා බොහොම ස්තුතියි Sri Lanka.